ඉන්දියාව දිනුවේ කොහොමද? ලෝක කුසලානය දිනන්න ඉන්දියාවේ පෙරසලසුම්. තුන්වෙනි තරගයේදී ලංකාවට මොකද වෙන්නේ? කතා කරමු අද කෙලිවි මේ කෙලිවිත් විදූතුලේ. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම මේ දශකයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු පළමු 20x20 තරගයෙන්ම පරාජයක් අත්කර ගන්නයි ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණේ. හැබැයි ඉතින් මේක ලොකුවට සලකන්න අවශ්‍ය නැහැ. මොකද කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කළොත් අනිවාර්යෙන් එක කණ්ඩායමක් පරාජයට පත් වෙන්න සිදු වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඇයි පරාජයට පත් වුණේ කියන කාරණය ගැන අපි දිගින් දිගටම කතා කරනවා. මේ නිසා විදුවද කල්පනා කළා ඉන්දියා කණ්ඩායම කොහොමද මේ ජයග්‍රහණය ලබා ගත්තේ කියන කාරණය ගැන කතා කරන්න. මලින්ගගේ නායකත්වයේ යටතේ පරාජය වෙච්ච 20x20 තරඟ අතරට තවත් එක තරඟයක් ඊයේ එකතු වුණා. කෙසේ වෙතත් ලසිත් මාලිංගට මේ තරඟයේ සම්බන්ධයෙන් නායකයෙක් විදිහට කරන්න දෙයක් නැහැ කියලායි විදුවට නම් හිතෙන්නේ. මොකද පිතිකරුවන්ට හිතකර ක්‍රීඩාංගණයක් තුල ලකුණු 190ක 200ක පමණ ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ප්‍රතිවාදී කණ්ඩායමට ඉලක්කයක් ලබා දෙන්න පිතිකරුවන්ට වගකීමක් තියෙනවා. ඉතින් මේ වගකීම නිසියාකාරයෙන් ඉටු වෙන ආකාරය අපි දැක්කේ නැහැ. ඒ වගේම මේ කණ්ඩායම තෝරද්දී සංචිතය තෝරද්දී ගන්න සියලු තීරණ මාලිංගගේ තනි කැමැත්තට ගන්න තීරණ නෙවෙයි. කෙසේ වෙතත් ඒවා මාධ්‍ය හමුවේදී කතා කරන්න වෙන්නේ, සාධාරණීකරණය කරන්න වෙන්නේ ලසිත් මාලිංගට. ඉතින් මේ නිසා වෙන්නේ නැති ඇතැම් විට මාලි කියන කතාවල පරස්පර විරෝධී තැන් තියෙනවා කියලා විදුට පේනවා. මාලි සඳහන් කළා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 25ක් 30ක් පමණ ලබා ගැනීම ඉලක්කය වුණා කියලා. කෙසේ වෙතත් ලකුණු 170ක් මේ ක්‍රීඩාංගණය තුළ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම පවර් ප්ලේ පන්දුවාර වලින් පස්සේ ඉන්දියා කණ්ඩායම මේ ඉලක්කය හඹා යන්න ලොකු ආයාසයක් දරුවේ නැහැ. ඔවුන් පන්දු 60ක් තුලදී පන්දු 69ක් තුලදී ලකුණු 90ක් පමණයි රැස් කරගන්නේ පවර් ප්ලේ අවස්ථාවෙන් පස්සේ. ඉතින් ඔවුන්ට කඩුලු තිබුණා, ඔවුන්ට වේගෙන් පන්දුවට පහර දෙන්න හැකියාව තිබුණා. ඒ වගේම ඔවුන් ජයග්‍රහණය කරන්නේ පන්දු 15ක් ඉතිරිව තිබියදී. ඉතින් 20x20 තරගයක පන්දු 15ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය කරනවා කියන්නේ ඔවුන්ට තවත් ඕනෑතරම් වේගෙන් පන්දුවට පහර දෙන්න ඉඩකඩ තිබුණා සහ මේ පන්දු 15 තුලදී ලකුණු 30ක් ලබා ගන්නවා කියන්නේ ඒතරම් අපහසු කාරණයක් නෙවෙයි. ඉතින් පැහැදිලිවම මේ ක්‍රීඩාංගණය තුළ ඉලක්කය ලකුණු 190ත් 200ත් අතර ඉලක්කයක් විය යුතුමයි. ශ්‍රී ලංකා එනිමේ ආරම්භය තුළදී ධනුෂ්ක ගුණතිලකට ඒතරම් සාර්ථක වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් අවිෂ්කගේ පිතිකරණය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වෙද්දී ලකුණු 48ක් ලබා ගන්න සමත් වෙලා තිබුණා. ඉතින් මේ වෙනකොට පිටියේ ස්ථාවර වෙලා හිටපු ධනුෂ්කට තමයි වගකීම තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු වේගය වැඩි කරන්න. මොකද පිතිකරු ලැයිස්තුවේ ක්‍රීඩකයන් 9 දෙනෙක් හිටියා. මේ නිසා ලකුණු වේගය වැඩි කර ගැනීමෙන් ඉතිරි පන්දුවාර වලදී පන්දුවට පහර දෙන්නට අවශ්‍ය වෙලා තිබුණා. ඒ වගේම බානුක රාජපක්ෂ අංක 5 පිතිකරුවා විදිහට පැමිණීම කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බානුක රාජපක්ෂ ටිකක් පන්දු 5ක් 6ක් 7ක් 8ක් වෙලා අරගෙන පිටි ස්ථාවර වෙලා ඉන්පසුව වේගෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකෙක්. ඉතින් ඔහු පන්දුවාර 12න් පස්සේ ඇවිල්ලා ඔහුට ස්ථාවර වෙලා ලොකු ඉනිමක් කරා යන්න ඉඩකඩක් නැහැ. මේ නිසා ඔහුට අංක 4 පිතිකරුවා වශයෙන් ක්‍රීඩා කිරීමට පැහැදිලිවම අවස්ථාව ලබා දිය යුතුව තිබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක වමත් පිතිකරුවන් 3 දෙනා ධනුෂ් ගුණතිලක, කුසල් ජනිත් සහ බානුක රාජපක්ෂ කෙරෙහි ඉන්දියා කණ්ඩායම විශේෂ සැලැස්මක්, විශේෂ අවධානයක් යොමු කරලා තියෙන බවක් පේන්න තිබුණා. කෝලි සඳහන් කළා මේ ප්‍රබල වමත් පිතිකරුවන් නිසා තමයි වොෂින්ටන් සුන්දර් වගේ ක්‍රීඩකෙක් කණ්ඩායමට කැඳවුවේ රවීන්ද්‍ර ජඩේජා වෙනුවට කියලා. ඉතින් ඔවුන් ඒ වගේම ඉතාමත්ම නිවැරදිව ඉටු කරපු ආකාරයක් තමයි අපිට දැකගන්න හැකියාවක් ලැබුණේ. විශේෂයෙන්ම නවක වේගපන්දු යවන ක්‍රීඩක නවදීප් සයිනි, ඔහු කාලයකට පස්සේ 20x20 කණ්ඩායමට ඇතුළත් වෙන්නේ. නමුත් ඔහු ඉතාමත්ම හොඳින් පන්දු යවපු ආකාරය අපිට දැකගන්න ලැබුණා. ඔහුගේ පළමු පන්දුවාරයට ලකුණු 10ක් ලබා ගත්තත් ඉන්පසු පන්දුවාර 3ේදීම ඔහු ලකුණු 8ක් පමණයි ලබා ගත්තේ. ඉතින් මෙතනදී අපි දැකපු සුවිශේෂීම දේ තමයි ඔවුන් වමත් පිතිකරුවාගේ පිතිකරුවා තුලට තමයි පන්දුව යොමු කළේ. අපි දන්නවා ලොකු පහරක් කරා යන්න නම් ක්‍රීඩකයා සහ පන්දු අතර ඉඩකඩක් තිබිය යුතුයි. මේ ඉඩකඩ තුල තමයි පිත්ත හසුරවල ලොකු පහරක් කරා යන්න හැකියාවක් තියෙන්නේ. නමුත් මේ ඉඩකඩ අවම වෙන ආකාරයට පන්දු යවපු ආකාරයක් තමයි අපිට දැක ගන්න හැකියාවක් ලැබුණේ. ඉතින් මේ තුල ලකුණු ලබා ගැනීම අවම කරලා ලොකු පහරවල් වලට යන්න ඉඩකඩ අවම කරලා ඒ පීඩනය තුලින් තමයි ඔවුන් කඩුලු ලබා ගන්න සමත් වුණේ. කෝලි පන්දු යවන්නන් කළමනාකරණය කරපු ආකාරය දිහා බැලුවොත් ඔහු පවර් ප්ලේ පන්දුවාර 6 තුළ පන්දු යවන්නන් 4 දෙනෙක් භාවිත කළා. ඒ වගේම කිසිදු පන්දු යවන්නෙකුට එක දිගට පන්දුවාර 2ක් යවන්නට ඔහු ඉඩකඩ ලබා දුන්නේ නැහැ. පන්දුවාර 4ක් යොමු කරලා ඉන්පස්සේ තමයි නැවතත් බුම්රා සහ තාකූර්ව ඔහු පවර් ප්ලේ පන්දුවාර සඳහා කැඳවීම සිදු කළේ. ඒ වගේම මේ තුලින් පවර් ප්ලේ අවස්ථාවේදී කොහොමත් පිතිකරුවන් වේගෙන් පන්දුවට පහර දෙන්න සූදානමින් ඉන්නේ. ඉතින් එක පන්දුවාරයක් යවුවට පස්සේ ඔහුගේ රටාව හඳුනාගෙන මීළඟ පන්දුවාරය තුළදී ප්‍රහාරයක් එල්ල කරන්න තමයි සාමාන්‍යයෙන් පිතිකරුවන් සූදානමින් ඉන්නේ. ඉතින් මේ කාරණය අවම කරගන්න තමයි මේ විදිහට පන්දු යවනන් 4 දෙනෙක් පවර් ප්ලේ පන්දුවාර 6 තුළ
යොදවමින් ඉන්දිය කණ්ඩායම ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයක් යොමු කරන්න සමත්ුනේ. ඒවගේම අපි දක්වපු අනෙත් සුවිශේෂම කාරණය තමයි ඔවුන්ගේ සිටින ප්‍රබලතම වේග පන්දු යවන්න ජස්ප්‍රීට් බොම්රා සමගින් පමණයි ඔවුන් මේ කණ්ඩායම මේ සංචිතය නිර්මාණය කරලා තියෙන්නේ. අනිත් සෙසු පන්දු යවන්නන් සියලු දෙනාම තරුණ පන්දු යවන්නන් ලෙසින් තමයි මේ සංචිතය ඔවුන් නිර්මාණය කරගෙන තිබෙන්නේ. ඉතින් ජස්ප්‍රීට් බොම්රා මේ පන්දුවාර 20 පුරාම ඉන්න විදිහට ඔහුගේ පන්දුවාර 4 ස්පෙල් 4කට තමයි ඔවුන් ක්‍රියාත්මක කළේ. ඉතින් මේකත් සුවිශේෂී කාරණයක්. ඒ වගේම ඉන්දිය පන්දු යවන්නන් තුලින් අපි දැකපු විශේෂිතම කාරණේ තමයි මේ පන්දු යෙමේ තියෙන වේරියේෂන්ස්. ඔවුන් නිරන්තරයෙන්ම ඔවුන්ගේ ලෙන්ත් එක සහ ස්පීඩ් එක වෙනස් කරපු ආකාරය අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම නවදීප් සයිනි 140ට 145ට පමණ පන්දු යවලා ඉන්පස්සේ පන්දුව එකවරම පන්දුව 105ට 106ට වගේ වේගයකට පන්දු යවපු ආකාරය අපිට දැක ගන්න ලැබුණා. ඒ වගේම නකල් බෝල් එක ඔවුන් ඉතාමත්ම හොඳින් භාවිත කළා. ශර්දුල් තාකුරු සහ නවදීප් සයිනි මේ දෙන්නම මේක පාවිච්චි කරලා ශ්‍රී ලංකා කඩු ලබා ගන්න සමත් වුණා. ඒ වගේම ඔබට හිතන්න පුළුවන් හොඳම පන්දු යවන්නේ පවර් ප්ලේ පන්දුවාර තුල එක දිගට යොදා ගන්න එක සුදුසු නැද්ද කියලා. ඔහු කඩුල්ලක් ලබා ගත්තොත් අනිවාර්යයෙන්ම ඒ පීඩනය පිතිකරණ කණ්ඩායම වෙතට යොමු වෙනවා. ඉතින් කඩුල්ලක් ලබා ගත්ත පන්දු යවන්නේ තමන්ගේ ඊළඟ පන්දුවාරයත් ක්‍රියාත්මක කළොත් අනිවාර්යෙන් ඒ තුල පීඩනයක් යොමු වෙනවා. නමුත් කඩුලු ලබා නොගෙන සාමාන්‍යයෙන් ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබෙන අවස්ථාවකදී පන්දු යවන්නන් මාරු කිරීම තුළින් පිතිකරුවට ස්ථාවර වෙන්න තියෙන ඉඩකඩ අවම කරන්න හැකියාවක් තියෙනවා. මාලිකේපු තවත් කතාවක් තමයි ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම තුළ සිටියේ යුතු ක්‍රීඩකෙක්. ඔහුගේ අත්දැකීම් දිහා බැලුවහම ඒක ඉතාමත්ම වටිනවා. නමුත් තරුණ ක්‍රීඩකයන්ට ජයග්‍රහණයේ අත්දැකීම ලබා දිය යුතුයි, ජයග්‍රහණය සඳහා ඔවුන් හුරු කරවිය යුතු නිසා තමයි තරුණ කණ්ඩායමක් යොදාගත්තේ කියන කාරණය. කෙසේ වෙතත් තරුණ කණ්ඩායමක් එක දිගටම තරඟ පරාජය වෙනකොට ඒ පීඩනය ඔවුන් වෙත ඉතාමත්ම නරක විදිහට බලපානවා. ඒ පීඩනින් මිදෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව, ජයග්‍රහණය කරා යන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් කණ්ඩායම තුල ඉන්න එක ඉතාමත්ම වටින කාරණයක්. ඉතින් ඇන්ජි පළවෙනි තරගයේදී අපි කණ්ඩායම තුල සිටිය යුතු ක්‍රීඩකයෙක් කියන එකයි විදුනම් විශ්වාස කරන්නේ. තරුණයන්ට අත්දැකීම් ලබා දෙන්නේ කොහොමද කියලා විරාට් කෝලි ප්‍රායෝගිකවම ඔප්පු කරපු ආකාරය අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. ජස්ප්‍රීට් බුම්රා තමයි ඔවුන්ගේ ප්‍රවීණ පන්දු යවන්නා විදිහට කණ්ඩායමේ ඉන්නේ. ඉතින් සෙසු තරුණ පන්දු යවන්නන්ට ඩෙත් ඕවර්ස් වල කොහොමද පීඩනයක් යටතේ පන්දු යවන්නේ කියන කාරණය පිළිබඳව අත්දැකීම් ලබා දීපු ආකාරය අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. තරුණ පන්දු යවන්නන් අවසන් පන්දුවාර සඳහා විරාට් කෝලි බය නැතුව යොදාගත්තා. ඒ වගේම පිතිකරුණේදී අපි දැක්කා පසුගිය බටහිර ඉන්දිය කොදෙව් තරගාවලිය තුලත් ඔහු අංක 3න් පල්ලෙහාට බැහැලා අංක 3 ස්ථානයේ තරුණ ක්‍රීඩකයෙක් ලබා දුන්නා. ඉතින් ඊයේ දවසේදීත් අපි ඒ කාරණය දැක්කා. ඒ තරම් ඔහුට විශ්වාසයක් තිබුණා මේ ක්‍රීඩකයා ගිහිල්ලා යම් හේකින් තරඟේ ගැටලුවක් මතුවුනොත් මට යටින් ඇවිල්ලා මේක ගොඩ දාන්න පුළුවන් කියලා. ඉතින් මේ විශ්වාසයේ සහිතව තමයි ඔහු අංක 4 දක්වා පහළට බැස්සේ. ඒ අනුව තරුණ ක්‍රීඩකයෙක්ට පීඩනයේ යටතේ ලකුණු ප්‍රමාණයක් හඹා යන්නේ කොහොමද කියන එක පිළිබඳව ලෝක කුසලාණයට කලින් හොඳ අත්දැකීමක් ලබා දෙන්න ඔහුට හැකියාවක් ලැබුණා. මේ වෙද්දී ඉන්දීය සංචිතය තුළ ක්‍රීඩකයන් 20ක් පමණ 20යි 20 ලෝක කුසලාණය සඳහා යන්න සූදානම් ඉන්නවා. ඉතින් මේ තරම් ක්‍රීඩකයන් ඉන්දිත් ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් අහනවා ඇයි මහේන්ද්‍ර සිං ධෝනි නැත්තේ කියලා. ඒ වගේම මේක ඔවුන්ට තවමත් ප්‍රමාණවත් නැහැ කියන එක තමයි විරාට් කෝලිගේ කතාබහෙන් අපිට දැනුනේ. ඔහු සඳහන් කරනවා ලෝක කුසලාණය සඳහා යන්න දැන් මේ වෙනකොට හොඳ සෙට් එකක් අපි නිර්මාණය කරගෙන ඉන්නවා. නමුත් අපි සර්ප්‍රයිස් පැකේජ් එකක් ලෝක කුසලාණය සඳහා සූදානම් කරගෙන ඉන්නවා කියන කාරණේ. ඉතින් ඔවුන් සූදානම් වෙන්නේ අන්තර්ජාතික තරඟ සඳහා නිරාවරණය නොකළ දක්ෂ ක්‍රීඩකයෙක් ලෝක කුසලාණයට යොදා ගන්න. ඒ සඳහා ඔවුන් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මේ දිනවල දේශීය තරඟවලදී ඉතාමත්ම හොඳින් පන්දු යවපු අඩි 6යි අඟල් 2ක් උස වේග පන්දු යවන්නෙක් වෙන ප්‍රසිද්ධ ක්‍රිෂ්ණා පිළිබඳව. ඒ වගේම ඉන්දිය පිතිකරුවන් පන්දුවට පහර දීපු ආකාරය බැලුවොත් අපි දැක්ක පවර් ප්ලේ පන්දුවාර 6 තුලදී ඔවුන් ඉහළින් පන්දු පහර එල්ල කරන්න උත්සාහ කළේ නැහැ. ඔවුන් බිම දිගේ පන්දුව නිසි තැනින් ස්ථානගත කරපු එක තමයි කළේ. ඒ වගේම අපි දැක්කා මේ පිත්තට හොඳින් පන්දුව ලැබෙනවා. ඉතින් පන්දුව පිත්තට අරගෙන හරියට ස්ථානගත කිරීම තමයි කරන්න තිබුණේ. ලසිත් මාලිංගගේ දෙවෙනි පන්දුවාරේ පළමු පන්දු දෙකටම ලෝකේෂ් රාහුල් එල්ල කරපු 4 පහරවල් දෙකෙන් අපි දැක්කා කොයිතරම් හොඳින් පිතිකරුවන්ට මේ ක්‍රීඩාංගණය තුල ක්‍රීඩා කරන්න පුළුවන්ද, ඔවුන් කොයිතරම් හොඳින් පන්දුව ස්ථානගත කරනවද කියන කාරණේ. ඒ වගේම මේ විදිහට පන්දුවට පහර දීලා ඔවුන් ලකුණු 54ක් රැස් කරගන්න සමත් වුණා පවර් ප්ලේ පන්දුවාර 6 තුලදී. ඉතින් 6 පහරවල් වලට වඩා 4 පහරවල් වැදගත් සහ 4 පහරවල් වලින් ලොකු දෙයක් කරන්න පුළුවන් කියන කාරණය අපි
තිලකරත්න ඩිල්ෂාන්ගේ ඉනිම තුළ ඕනෑ තරම් දැකලා තියෙනවා. ඉන්දියාවගේ කණ්ඩායමක් සමග ක්‍රීඩා කරනකොට අවස්ථා මගහැර ගැනීම කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. ශිකර් ධවන් ස්ටම්ප් කර ගැනීමට තිබිච්ච අවස්ථාවක් ධනංජය සිල්වා ක්‍රියාත්මක කළ දෙවෙනි පන්දු වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් මගහැරී ගියා. ඉතින් මේක ශ්‍රී ලංකාවට තරගයට අවතීර්ණ වෙන්න තිබිච්ච අවස්ථාවක් බවට පත් කරගන්න හැකියාවක් තිබුණා. කෙසේ වෙතත් දැන් මේ දේවල් තුළින් විදූ කියන්නේ ඉන්දිය කණ්ඩායම පර්ෆෙක්ට්, ඉන්දිය කණ්ඩායම මාර කණ්ඩායමක්, ඉන්දිය කණ්ඩායම තමයි ඉන්න හොඳම කණ්ඩායම කියන එක නෙවෙයි. ඔවුන් අතින් වැරදි සිදු වුණා. අපි දැක්කා දුවද්දී දවා ගැනීමක් ඔවුන් අතින් මගහැරී ගියා. ඒ වගේම උඩපන්දු කිහිපයක්, සමහරක් අපහසු උඩපන්දු, සමහරක් පහසු උඩපන්දු කිහිපයක් ගිලිහි යන ආකාරය අපි දැක්කා. ඉතින් ඉන්දිය ක්‍රීඩකයන් තුළත් තිබෙන දුර්වලතන් හඳුනාගෙන මේ ඉන්දියාව කියන නමට බය නොවි ඔවුන්ගේ ඒ දුර්වල තැන්වලින් රිංගල තරඟ ජයග්‍රහණය කරන්න මාවතක් නිර්මාණය කර ගැනීම තමයි කණ්ඩායමක් විදිහට, ජාත්‍යන්තර ක්‍රීඩකයන් විදිහට අපේ ක්‍රීඩකයන් කළ යුත්තේ. තුන්වන සහ තීරණාත්මක 2020 තරගයට අපි යන්නේ පූණේවලට. ඉන්දෝසිට පැය 3ක පමණ ගුවන් ගමනකින් පස්සේ තමයි පූණේවල මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයට අපි පැමිණෙන්නේ. ඒ වගේම මුම්බායිවලට පැයකමාරක ගුවන් ගමනක් ගිහිල්ලා එතැන් සිට බස් එකේ ඇවිල්ලත් මේ පූණේ ක්‍රීඩාංගණයට එන්න හැකියාවක් තිබෙනවා. හැබැයි මේ ගමන් දෙකටම යන කාල වේලාව අතරේ ලොකු වෙනසක් අපිට දැක ගන්න නැහැ. සිකුරාදා පැවැත්වෙන්නේ මේ ක්‍රීඩාංගණය තුළ පැවැත්වෙන තුන්වෙනි අන්තර්ජාතික 2020 තරගය. මේ තරගයේදී පිතිකරුවන්ටත් පන්දු යවන්නන්ටත් දෙගොල්ලන්ටම යමක් කළ හැකි තනතිරුවක් ලැබෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. මීට අවුරුදු 4කට කලින් මේ ක්‍රීඩාංගණය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව කඩුලු 5කින් පරාජය කරන්න සමත් වුණා. ඒ විතරක් නෙවෙයි, ඒ තරගයේදී ඉන්දිය කණ්ඩායම ලකුණු 101කට සීමා කරන්නත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා. මේ තරගයේදී කසුන් රාජිත සහ දසුන් ශානක කඩුලු 3 බැගින් ලබා ගන්න සමත් වුණා. මේ නිසා ඖෂධ ප්‍රනාන්දු වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සහ ඉසුරු උදාන වෙනුවට කසුන් රාජිත මේ තරගයට ඇතුළත් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඉසුරු උදාන පුහුණු වීම අතරතුරදී තරගයට කලින් වෝම් අප් වලදී ආබාධයකට ලක් වුණා. ඉතින් මේ නිසා තමයි ඔහු ඊයේ තරගයේදී පන්දු යවන්නත් ඔහුට නොහැකි වුණේ. ඉතින් ඉන්දිය කණ්ඩායම වෙනසකින් තොරව මේ තරගයට ක්‍රීඩා කරන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. කාලගුණයෙන් කිසිදු බාධාවක් නැහැ මේ තරගයට. බලාකුළු අඩු පැහැදිලි හස්කෝසක් තමයි අපිට දැකගන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම සෙල්සියස් අංශක 20ත් 25ත් අතර උෂ්ණත්වයක් මේ ක්‍රීඩාංගණය තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන් බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තා සඳහන් කරන්නේ. සුළඟේ වේගයත් 8 කිලෝමීටර 7ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. කාසිය වාසිය ජයග්‍රහණය කළොත් මේ ක්‍රීඩාංගණය තුළ පළමුවෙන් පන්දු යැවීම වඩා සුදුසුයි කියලයි විදූ හිතන්නේ. විරාට් කෝලි කාසිය වාසිය ජයග්‍රහණය කළොත් ඔහු අනිවාර්යෙන් මේ ක්‍රීඩාංගණය තුළ පළමුවෙන් පන්දු යවාවි. එහෙමනම් සිකුරාදා රෑ 7ට පුණේවල මහාරාෂ්ට්‍ර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වෙනි සහ තීරණාත්මක තරගයට අපි එකතු වෙමු. මේ තරගයේ ජයග්‍රහණය කරලා එකට එකක් විදිහට මේ තරගාවලියේ සමතත්වයෙන් අවසන් කරන්න ලසිත්තුළු අපේ කණ්ඩායමට හැකියාව ලැබේවා කියලා ක්‍රීඩා ලෝලීන් විදිහට අපි ප්‍රාර්ථනා කරමු. එහෙමනම් තරගයෙන් පස්සේ පසුදැක්මත් එක්ක අපි හමු වෙමු. ජය වේවා හැමෝටම.